අයිබෝවන් ඔබ ජාතික රූප වාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම චානකිනෝච් ප්‍රථමෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ උතුරු පළාතේ ප්‍රථම ගම සමග පිළිසඳර වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ රුපියල් කෝටි 22ක් වටින රත්රන් සමග සැක්කරුවෙකු කටුනායකදී අත්අඩංගුවට දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියානතුරකින් 20 දෙනෙකුට තුවාල වනාලියෙකු සහ ඇතෙකු අතර සටනක් ප්‍රථමයෙන් දේශීය පුවත් ගම සමග පිළිසඳර උතුරු පළාත් ප්‍රථම වැඩසටහන වවුනියාව වෙඩි වෛද්‍ය කල්ලු ග්‍රාම සේවා වසමේදී අද ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ ප්‍රධානත්වයෙන් මෙය ගම සමග පිළිසඳර 17 වෙනි වැඩසටහනයි. වවුනියාව නගරයේ සිට කිලෝමීටර 38ක පමණ දුරින් පිහිටි වෙඩිවෛත්‍ය කල්ලු ග්‍රාමයේ පවුල් 478ක පුද්ගලින් 1520ක් ජීවත් වනවා. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය හේන් ගොවිතැනයි. එම ගම්මානයේ සහ අවට ගම්මානවල ජනතාව දිගු කාලයක සිට පොදු ප්‍රශ්න රසකින් පීඩා විඳිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසඳර වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් සමග ගමට ගොස් ජනතාව පෙළෙන ආර්ථික සහ සමාජ ගැටලු සියසින් දැක ඒවාට සවන් දී කඩිනමින් විසඳුම් ලබා දී එම ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණින් කෘෂිකර්මයේ මත පදනම් වූ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට දුන් ප්‍රධාන ප්‍රතිඥාවක් ගැමි ජනයා වෙතින් ගැටළු හඳුනාගෙන ඔවුන්ගේ මදහස හා යෝජනා පාදක කරගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව ඒවා විසඳීම ගම සමග පිළිසඳර වැඩසටහනේදී සිදු කෙරෙනවා. ගැමි ජනතාව පීඩාවට පත් කරන ප්‍රශ්න එක් පාර්ශවයක කෝණයකින් පමණක් බලා තීරුම් කිරීම විසඳුම් පමාවට හේතුවක් බවයි ජනාධිපතිතුමාගේ අදහස. එතුමා පෙන්වා දෙන්නේ ප්‍රශ්නයේ සියලු පැති නිවැරදිව හඳුනා ගැනීමෙන් විසඳුම් ලබා දීම පහසු සහ කඩිනමින් කළ හැකි බවයි. මෙතෙක් පැවති ගම සමග පිළිසඳර වැඩසටහන්වලදී මේ ක්‍රමවේදය උපයෝගී කරගනිමින් ප්‍රශ්න ගණනාවකට එසැනින් සහ කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගනු ලැබුවා. වවුනියාව වෙඩිවෛත්‍ය කලු ග්‍රාම සේවා වසමේ බෝගස්වැව මහවිද්‍යාලීය පරිශ්‍රයේ වෙත පැමිණි ජනාධිපතිතුමා ජනතාව විසින් මහත් හරසරෙන් පිළිගනු ලැබුවා. තම ගැටළු ඍජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ජනතාවට මේ වන විට අවස්ථාව හිමිව තිබෙනවා. ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. තවත් ඇස්ට්‍රාසෙනකා එන්නක් මාත්‍රා මිලියනයක් පමණ ඉදිරි සති කිහිපයේදී ඉන්දියාවෙන් මෙරටට ලැබෙනු ඇති බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඉන්දියානු රජයේ තීරණයක් අරන් තිනවා තමන්ගේ රටේ ජනතාවට එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතු නිසා විදේශවලට එන්නත ලබා දීම తాවකාලික අත්හිටුවීමක් සිදු කරනවා කියලා. කෙසේ නමුත් අප ඉන්දියාවට විශේෂ ඇණවුමක් ලබා දීලා තිබුණා තවත් මිලියනයක පමණ එන්නත් ලබා ගැනීම සඳහා. එතකොට අප බලාපොරොත්තු වෙනවා ඉදිරි සති කිහිපෙදී මේ මිලියනයක ප්‍රමාණය අපේ රටට ලැබෙයි කියලා. රාජතාන්ත්‍රික වශයෙන් මේ කඩිනම් කර ගැනීම සඳහා අප මේ වෙනකොට කටයුතු යොදාගෙන යනවා. මේ වෙනකොට අපි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙමින් පවතිනවා. සයිනුපම් මෙන්නත රටට ගෙනහැල්ලා දිනනවා අපි හිතනවා ඉදිරි සති දෙක ඇතුළත රුසියානු ස්පුට්නික් එන්නතත් අපේ රටට ගෙනෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ಭಾರತ್ බයෝටෙක් එන්නත, ඒ වගේම ජොන්සන් සහ ජොන්සන් එන්නත සහ ෆයිසර් එන්නතත් අපේ රටට ගෙනීම සඳහා මේ වෙනකොට අපි මූලික වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. සයිනුපම් එන්නත මෙරට ජනතාවට ලබා දීම පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. විශේෂයෙන්ම මේ චීන එන්නත ලංකාවට ලබා ගැනීම පිටුපස ඒට විරුද්ධව කටයුතු කරපු යම්කිසි දේශපාලන පෙළ ගැස්මක් තිබුණා. ඒකට විරුද්ධව කටයුතු කරපු කණ්ඩායමක් සිටියා. ඔවුන් තමයි මේ වැරදි අදහස් සමාජගත කරේ. ඉතින් මේක නිසා උනේ විශේෂයෙන්ම මේ එන්නත් පිළිබඳ හදාරන විශේෂඥ කමිටුවල ඉන්න සමාජිකයන් බිය වෙලා ඉන්නවා. ඔවුන් අධෛර්යමත් වෙලා ඉන්නවා මේ කටයුතු කරන්න. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු ඔවුන් ස්වේච්ඡාවෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් විවිධ බිය ගැන්වීම් කිරීම නිසා අද මේ චීන සයිනුපම් එන්නත ලබා දීම දිනෙන් දින ප්‍රමාද වෙන යම් කිසි තැනකට ඇවිල්ලා දිනවා. ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම සඳහා අපිට තවත් දත්ත කිහිපයක් අවශ්‍ය වෙනවා. තවත් නිර්දේශ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ කඩිනමින් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. COVID-19 රෝගෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 89701 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.32. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2856 දෙනෙකු අයත්. COVID-19 රෝගේ වැළඳුණු තවත් 211 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඉන් 183 දෙනෙකු පෑලියගොඩ COVID පොකුරේ ආශ්‍රිතයන්. සෙසු පිරිස විදේශයන්හි සිට පැමිණි අයයි.
සුවේලබු තවත් 294 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. කොරෝනා වෛරසයේ හේතුවෙන් ඉතාලියේ දින 3ක් වසා දමා තිබෙනවා. කතෝලික බැතිමතුන් බහුතරයක් ජීවත් වන ඉතාලිය තුල පාස්කු මංගල්‍යය සඳහා ජනතාව එකරාශීවම වැළැක්වීමට මෙන් පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. රතු කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ තුල ඉහළම සීමා කිරීම තත්ත්වයක් පනවා ඇති අතර අනිකුත් ප්‍රදේශ තුල යම් ආකාර ලිහිල් අගුළු දැමීමේ තත්ත්වයක් පවතිනවා. ඉතාලිය තුල මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාත්‍යයන් සංඛ්‍යාව 36,29,000ක්. එරටින් වාර්තා වූ ආසාත්‍යයන් අතරින් 1,10,000කට වැඩි පිරිසක් වෛරසයේ හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ගෝලීය කොරෝනා ආසාත්‍යයන් සංඛ්‍යාවද 13,82,000ක් ශේක්මව ගොස් ඇති අතර ගෝලීය වශයෙන් පුද්ගලයන් 28,50,000කට වැඩි පිරිසක් කොරෝනා වෛරසයේ හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ලොව වැඩිම මරණ වාර්තා වූ ඇමරිකාවට පසු දෙවනුවට ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. අදවන විට බ්‍රසීලයේ තුල දෛනික කොරෝනා ආසාත්‍යයන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර දෛනික මරණ සංඛ්‍යාව 3,000කට ආසන්නව වාර්තා වෙනවා. වනාලියෙකු සහ ඇතෙකු අතර සටනක් පිළිබඳව පුවතක් අපට වාර්තා වුණා. ඒ ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයෙන්. ගම්බාසින් පවසන්නේ අග්බෝනම් ඇතා සහ අලියා අතර සටන දින කිහිපයක සිට පැවති බවයි. ගලෙන් බිඳුනු වැව මොරගොඩ මාන්නන් කට්ටිය වැව් ඉස්මත්තේ පැවති මෙම ගැටුමට හේතුව තම සහකාරියගේ අයිතිය වෙනුවෙන් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. සටනින් තුවාල ලබා සිටින වනාලියා මේ දිනවල මාන්නන් කට්ටිය වැවේ සැරිසරන බවයි වාර්තාවන්. දක්ෂින අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම මිල්ලෙනිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු රියානතුරකින් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. ලොරි රථයක පිටුපස බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. බස් රථය මාකුමර සිට මාත්‍රබලා ධාවනය වෙමින් තිබුණා. එය එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් වම්පස ආරක්ෂිත වැටෙහි ගැටි බෑහුමට පෙරළී ගොස් තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ මගින් 40 දෙනෙකුට වැඩි පිරිසක් බස් රථයේ ගමන් ගෙන ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලිසිය පවසනවා. ලොරි රථය අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් රැගෙන බෙලියත ප්‍රදේශයට ධාවනය කරමින් තිබූ බවයි පොලිසිය පවසන්නේ. සුළුතුවාල සිදුව පුද්ගලින්ට මේ ස්ථානයේදීම ප්‍රථමාධාර හා ප්‍රතිකාර ලබා දීමට පොලිසිය පියවර ගත්තා. අලුත් අවුරුදු නැකත් සීට්ටුව සියලුම නිවාසවලට ලබා දීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින්. ගම්පහ දිස්ත්‍රික්කයේ නැකත් සීට්ටු බෙදා දීම මිනුවන්ගොඩ නගරයේදී පැවැත්ුණේ මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ප්‍රසන්න රණතුංගයන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. හපුතලේ මැතිවරණ බල ප්‍රදේශයේ නැකත් සීට්ටු බෙදා දීම පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා අතින් සිදු වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට නැකත් සීට්ටුව බෙදා දීමේ වැඩසටහන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාද ඒ අවස්ථාවට එක්ව සිටියා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ ජනාධිපතිවරයා බිහි වෙලා මේ වෙන විට වෙන්නේ අවුරුද්දකුත් මාස 4ක් වගේ කෙටි කාලයක්. ඒ වගේම අපේ රජය බිහි වෙලා තාම මාස 6ක් ගිහිල්ලත් නැහැ. නමුත් මේ කාලය ඇතුළත අපි මේ රටේ තා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. මේ පැවති කොරෝනා තත්ත්වයත් විශේෂයෙන්ම ගෝඨාභය ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය මත, ඒ කියන්නේ මහ ජනතාවගේ මුදල් අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ නැහැ කියන ජනතා හිතවාදී ප්‍රතිපත්තියක් නිසා සමහරක් වෙලාවට අපිට පෙනී ගිහිල්ලා තියෙනවා ජනතාව අතරට අපේ රජය විසින් කරපු මේ මහ විශාල කාර්යභාරය කෙටි කාලයක් තුල වසරක් වගේ කාලයක් තුල කරපු මේ මහ විශාල කාර්යභාරය ජනතාව අතරට කාන්දු නොවිච්ච බව වගක් අපිට පෙනී ගිය නිසා අපි මේ සිංහල අලුත් අවුරුද්දේ අලුත් අවුරුදු සුබපැතුමත් එක්ක අපි ජනතාවට ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අලුත් අවුරුදු නැකත් සීට්ටුව මේ රටේ සියලුම ජනතාව වෙත ලබා දෙන්න පක්ෂය හැටියට තීරණය කළා. අද උදේ ලැබුවා වූ සුබ මොහොතින් මේ රටේ සියලුම ජනතාවට අපේ රජය විසින් මෙතෙක් කාලයක් කරනු ලැබූ මේ කෙටි කාලය තුළ සිදු කරනු ලැබූ සියලු කාරණා දැක්වෙන පත්‍රිකාවක් අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් සමග අවුරුදු සුබපැතුම් සමග බෙදා දීලා මේ රටේ ජනතාවට සුබ අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්න තීරණය කළා. නැකත් සීට්ටු බෙදා දීම පිළියන්දල නගරයේදීද පැවැත්ුණා. ඒ අමාත්‍ය ගාමිණී රොග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වාරියපොළ මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාවට නැකත් සීට්ටු බෙදා දීමේ වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා විසින් සිදු කරනු ලැබුවා. නැකත් සීට්ටු බෙදා දීමේ වැඩසටහනක් පොළොන්නරුව මින්නේරියේදී පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති අමතුරු පිරිසක්ද මීට එක්ව සිටියා. රුපියල් කෝටි 22ක් වටිනා රත්රන් කිලෝග්‍රෑම් 17ක් සමග පුද්ගලයේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී අද උදේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින්. මෙම රත්රන් තොගේ කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේ කළ සූදිසියකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහුගුවන්තොටුපළ පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ ආයතනයක වැඩ පරීක්ෂකයෙකු බවයි රේගුව පවසන්නේ. සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලෙක්. රත්රන් තොගේ ඔහුට ලැබුණු ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි වී නැහැ. ගුවන්තොටුපළ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පරීක්ෂණ පවත්වනවා. උතුරු පළාතේ නව පොලිස් ස්ථාන දෙකක් ඊයේ විවෘත කෙරුණා. මුලතිව් අයියන් කන් කුලම් සහ කිලිනොච්චිය මරතන් කේනි ප්‍රදේශවල නව පොලිස් ස්ථාන ස්ථාපනය කර තිබෙනවා. 2010 වසරේ මල්ලාවේ පොලිස් ස්ථානයට අයත් මුරපොලක් අයියන්කුලම ප්‍රදේශයේ ආරම්භ කෙරුණු අතර එමගින් සිදු වූයේ සුළු ආරවුල් විසඳීම පමණයි. අක්කර දෙකක භූමි ප්‍රදේශයක ඉදිකර ඇති නව පොලිස් ස්ථානයෙන් ග්‍රාම නිලධාරී වසම් 6ක් ආවරණය කෙරෙනවා. පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් 47 දෙනෙකු එහි සේවයට යොදවනු ලැබ සිටිනවා. රුපියල් මිලියන 22ක වියදමින් නීති කිරුණු කිලිනොච්චිය මරදන් කේනී පොලිස් ස්ථානයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 10ක් ආවරණය කෙරෙනවා. එය ජනතා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පොලිස් ස්ථාන භූමියේ පැලයක් දරෝපණය කළා. ආචාර්ය සරත් වීරසේකර, ඩග්ලස් දේවානන්දා යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන සුවබැලීමට පත් කෙරෙනු කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බහර දීමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. මිනුවන්ගොඩ පක්ෂ කාර්යාලයේ ඊයේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. වාර්තාව ලබන සඳුදාට අපි ජනාධිපතිතුමාට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නා පස්සේ එතුමා ඒක ප්‍රකාශයට පත් කරයි. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරන්න බෑ. හැබැයි ඒ වැඩිකරුවන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න එවැනි දෙයක් ඇති නොවෙන්න තමයි ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. පෞගිය රජය මුස්ලිම් නායකයන් සන්තෝෂ කරන්න ඕනේ හින්දා යම් යම් ක්‍රියාමාර්ග ගන්න. හොඳම උදාහරණය පළාත් සභා මැතිවරණයේ 50% දෙන්න කියලා රැය 8 මුස්ලිම් නායකයෝගේ ප්‍රධාන ඒ වගේ දේවල් පෞගිය රජය කළ අපි එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව ගොවි ජනතාවට අවශ්‍ය බීජ වී නිෂ්පාදනය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ පැවැතුණා. ඒ දෙහිඅත කණ්ඩියේ නව මැදගම ගල්වල කඳුර කෘෂිකර්ම කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේදී ගල්වල කඳුර කෘෂිකර්ම කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ බීජ වී නිෂ්පාදන මීට පෙර පෞද්ගලික අංශයට පවරා තිබුණා. එහෙත් මෙවර මහවැලි අධිකාරියේ බීජ වී නිෂ්පාදනය කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දී එමගින් ගොවීන්ට බෙදා දීමට පියවරගෙන තිබෙනවා. වගකීමකින් වැඩ කරන්න ඕනකමක් තියෙනවා නම් ඒ ඕන කෙනෙක්ට හොඳටම වැඩ කරන්න පුළුවන් කාලය තමයි මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමය. ඒ නිසාම තමයි කෘෂිකර්ම අනුකමිටුව පිහිටවල අන්තර් ඒකහබද්ධ වැඩ පිළිවෙලවල යන්න අපිට අවශ්‍ය පසුබිම හදලා දුන්නේ. විශේෂයෙන්ම මේ සොවියන්ට අවශ්‍ය ගුණාත්මක බීජ නිෂ්පාදනාගාරයක් හැටියට එදා තිබුණ මේ අපේ ගොවිපළවල් නැවත පණ ගැන්වීම සඳහා සක්‍රීය කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපිට කටයුතු කරන්න පුළුවන් වුණේ. මේ හදන ගුණාත්මක බීජ වගා කරලා ඊළඟ දෙවිනි පරම්පරාවට යවන්න ක්‍රමවේදයක් අපේ ගොවියාගේ අතට යවන්න ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමවේදය සකස් කරන්න තමයි මේ ගොවිපළෙන් අද වැඩ කටයුතු ආරම්භ කරේ. අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ මාදුළු ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය ක්‍රස් කරන ආයතනයක ඊයේ සිදු වූ පිපුරුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂුටපත් වුණා. තවත් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණා. ගෑස් ලාම්පුවක් ආධාරයෙන් ආයතනයේ සේවකයින් පරණ යකඩ කපමින් සිට ඇති අතර එහි එක්වරම විශාල පිපිරීමක් හටගෙන තිබෙනවා. පිපිරීමට හේතුව නිශ්චිතව හෙලිකර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි. මඩකලපුව ආශ්‍රිත කලපු ප්‍රදේශවල කඩුලාන පැලසටු වීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරුණා. ඒ මඩකලපුව දිස්ත්‍රික් පාරිසරික යුක්තිය සඳහා ජනතා සංවිධානයේ මෙහෙයවීමෙන් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 14ක පැලසටු වීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික් අතිරේක ලේකම් නරුපරංජනි මොහන්දන් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. වී අලවි මණ්ඩලයේ වලව කලාපයේ වී අසුණු මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. ඒ කුට්ටිගල මොරකෙටිය හා මොරකෙටිය දෙක යන වී ගබඩා සංකීර්ණ වලදී වී කිලෝග්‍රෑම් 40 ලක්ෂයකට අධික ප්‍රමාණයක් මෙවන විට මිලදීගෙන ඇති අතර ඊට රුපියල් කෝටි 2කට අධික මුදලක් වැය කර ඇති බවයි කුට්ටිගල වී අලවි මණ්ඩල සංකීර්ණයේ සහකාර කළමනාකාර එච්.එම්. ජානක මහතා ප්‍රකාශ කළේ. අඩු ආදායම් ලාභී පවුල්වල ගැබිනි මාතාවන්ට හා ක්‍රීඩා සමාජ සඳහා අවශ්‍ය භාණ්ඩ පිරිනැමීමේ වැඩසටහනක් පොල්ගහවෙල ඇගල්ල ගල්මුත්තාගල විහාරස්ථානයේදී ඊයේ පැවැතුණා. ඒ රෝහිත රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල සෞඛ්‍ය බල ප්‍රදේශයේ ගැබිනි මාතාවන් 30 දිනක සඳහා භාණ්ඩ කට්ටල ප්‍රදානය කෙරුණා. බේසම් මදුරු දැල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ඊට ඇතුළත්. ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ 6ක් සඳහා ක්‍රීඩා භාණ්ඩද ප්‍රදානය කෙරුණා. පොල්ගහවෙල ග්‍රීන් වුඩ් වත්තේ වසර 30කට ආසන්න කාලයක් ප්‍රතිසංස්කරණය නොවූ ක්‍රීඩා පිටිද රෝහිත රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. ගල්මුත්තාගල විහාරස්ථානයේ ඉදි කරමින් පවතින චෛත්‍ය සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කිරීමටද පියවර ගෙනුණා. ඒ විහාරාධිපති ශාස්ත්‍රපති පඬිත දිවුල්ගනේ සිරිදම්ම හිමියන්ගේ ඉල්ලීමකට අනුවයි පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු නිෂ්පාදකවරයෙකු තිරකතා රචකයෙකු මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වූ නීතිඥ සමන් වීරමන් මහතා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. කලක් අසනීපෙන් පසු සමන් වීරමන් මහතා මියන විට 70 වෙනි විහේ පසු වුණා. ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍ය අධිකාරීවරයෙකු මෙන්ම රාජ්‍ය සිනමා උපදේශක සභාවේ සභාපතිවරයා ලෙසද ක්‍රියා කළා. සමන් වීරමන් මහතා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ඇතුළු චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඔහු කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිගම ආසන සංවිධායක ලෙසද ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුණා. දේහය අද සවස බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතයි. එසමගින් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වෙනවා. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. අයිබෝවන්.